75 අන්දයන්ට ගොළුවන්ට බිහිරන්ට පින් සිදුවන්නේ නැද්ද? ඔවුන්ට පින් නොකළ හැකිද? දද මිනිසුන් බස්ගෙන කිසි කලේ කය තද අකුසල් කොට කුසලින් වැල කය අඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය මද පිනකුත් නොපිරෙයි බල නිසැකය. ඉහත දැක්වූ ප්‍රශ්නය ඇතමුන් අසන්නේ මේ ලෝවැඩ සඟරා කවිය නිසාය. කවිය රසවත් කරනු සඳහා දක්වන කරුණු ඇතුවාට වඩා කුඩා කොට හෝ මහත් කොට හෝ කීම කවීන්ගේ සිරිතය. තවද කිය යුතු කරුණ කීමට උවමනා වචන ටිකෙන් පමණක් කවිය සම්පූර්ණ නොවෙතොත් එයට තවත් මොකවත් එකතු කිරීමත් එලිසමය කර ගැනීම සඳහා යම් යම් වචන යෙදීමත් කවිතැනීමේදී කරන්නට සිදුවේ. එසේ නොකොට කවිතැනීම නොකළ හැකිය. කවියක අදහස හරියට ගත හැකි වන්නේ අධික වර්ණනා හා වැඩිපුර යොදා ඇති වචනත් අත්හැර දමා අර්ථය ගන්නා තැනැත්තාටය. පව්කම් කරන්නෝ අනුන්ගේ කීම් ඇසීමෙන්ද කරති, එසේ නැතිවද කෙරෙති. මේ කවියෙන් දක්වන කරුණ දැක්වීමට ද මිනිසුන් බස්ගෙන පව් කරන බව කියන්නට උවමනා නැත. එයට දද මිනිසුන් බස්ගෙන කිසි කලෙකය යනු යොදා තිබෙන්නේ එලිසමය සඳහාත් කවිය පිරවීම සඳහාත්ය. මේ කවියෙන් ගන්නට ඇති අදහස කවර හේතුවකින් හෝ අඳ ගොළු බිහිරිව උපනහොත් ඔවුනට පින්කිරීමට දුෂ්කර වන බව පමණකි. අඳ බව, ගොළු බව, බිහිරි බව යන මේ කරුණු තුනෙන්ම යුතුව යමෙකු උපනහොත් ඔහුට ජීවත් විය නොහැකිය. එසේ ඉපිද ජීවත්ව ඉන්නා අය දක්නට නැත. එසේ උපන් එකෙකුට නම් මද පිනක්වත් කරන්නට ලැබෙන්නේ නැත. අඳ බව, ගොළු බව, බිහිරි බව යන මේ තුනෙන් එකකින් හෝ දෙකකින් යුක්ත අය සමහර විට පින් කරති. උප්පත්තියෙන්ම අංග විකලව උපදින්නෝ අහේතුක ප්‍රතිසන්ධිකයෝය. ඔවුනට නුවණ ඉතා මදය. එබැවින් ඔවුහු උසස් පින් කිරීමට සමත් නොවෙති. සමහර විට මද පින් ඔවුහු කරති. අන්ධයන්ටත් බණ ඇසිය හැකිය, දන් දිය හැකිය, සිල් රැකිය හැකිය, භාවනා කළ හැකිය. තිරිසන් සත්වයන්ද බණ අසා ස්වර්ගයට ගිය බව බෞද්ධ පොත්වල සඳහන් වී තිබේ. තිරිසනුන්ටත් එසේ පින් කළ හැකිව තිබෙන කල්හි මනුෂ්‍ය අන්ධයාට එය නොකළ හැකිවීමට කරුණක් නැත. ගොළු බිහිරන්ට අන්ධයන්ට තරමට පින් කිරීමේ ශක්තියක් නැත. එහෙත් සමහර විට ඔවුහුද අනුන් කරනු බලා සිට මල් පිදීම, වැඳීම ආදී පින්කම් කරති. එයින් ඔවුන්ටද ඥාණයෙන් තොර දුබල කුසල් ඇතිවෙයි. තද අකුසල් කොට කුසලින් වැල කය අඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය යන මේ කවි දෙපදය නිසාත් අඳ ගොළු බිහිරිව උපදින්නේ අකුසලයන් ය කියා වැරදි හැඟීමක් ඇතිවිය හැකිය. මනුෂ්‍යභාවය කාම සුගති භූමි හතෙන් එකකි. අකුසලයකින් දුගතියෙහි මිස කිසි කලෙක සුගතියෙහි නූපදී. බලවත් කුසලය සුගතියෙහි අංග සම්පූර්ණ උප්පත්තියක් ඇති කරයි. දුබල කුසලය එසේ කිරීමට සමත් නොවේ. එබැවින් බලවත් කුසල් නැතියෝ මිනිස් ලොව අංග විකලව උපදිති. අකුසලයකින් මිනිසෙකුව උපදිනවාය කියතොහොත් එය ධර්මයට විරුද්ධය. බලවත් පින් නොකළ අය දුබල කුසල් වලින් මිනිස්ව
අහේතුක ප්‍රතිසන්දිය ලබති. ඔහු අන්දයෝ, ගොළුවෝ, බිහිරෝ, නපුංසකයෝ, පණ්ඩකයෝ, කෙලතොළුවෝ, පිස්සෝ, වික්කල් ගසන්නෝ ද වෙති. සමහර විට අකුසල් නිසා ඉපදීමෙන් පසු අන්ධභාව ආදියට පැමිණෙති.